එමතුමා දැන් පළමු කාර්තුව තුල යම් ආකාරයක කර්මාන්ත ශේෂ්ත්‍රේ හැකිලිමට ලක් වෙලා තියෙනවා. දැන් මේ කර්මාන්ත කරුවන් දෙඩි උන් ඉල්ලීමක් කරනවා උන්ට සහනයක් දෙන්න කියලා. මොකක්ද මේ කර්මාන්ත ශේෂ්ත්‍ර වෙනුවෙන් කරන්නේ? අතටම එක පැත්තකින් කර්මාන්ත ශේෂ්ත්‍රයත් සේවා වෙළඳ පොළත් පසුබෑමකට පළවෙනි කාර්තුව තුල ලක් වෙලා තියෙනවා. මම නැවතත් කියන්න ඕන කාරණේ තමයි මේ ආර්ථිකය සාමාන්‍ය ශක්තිමත් තැනක ඉඳලා කඩාවැටීමකට ලක් වෙන අවස්ථාවක් නෙවෙයි. කඩාවැටීමකට ලක් වෙලා තිබිලා ස්ථාවර වීමක් කරා පියමන් කරන අවස්ථාවක්. අපි විශ්වාස කරන්නේ එකක් මේ ආයනයන සීමා පවා මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට උන්ගේ ව්‍යාපාර කටයුතු කරද්දී කිසියම් බාධාවක් වුණා. හැබැයි මේ තිබිච්ච අවස්ථාවේ රජයට විකල්පයක් තිබ්බේ නැහැ. අත්‍යවශ්‍ය ආනයන සඳහා අවශ්‍ය විදේශ ප්‍රේෂණ ලබා දීම හැර වෙනත් කටයුතු වලට ලබා දෙන්න. ඒ හින්දා අපි දැන් ක්‍රමානුකූලව ආනයන සීමා ඉවත් කිරීම තුළ අපි විශ්වාස කරනවා වෙළඳ පොළට උන්ගේ ආර්ථික ක්‍රියාකාරීත්වය අරගෙන යන්න අවශ්‍ය පහසුකම ලැබේවි. ඊළඟට පොණී අනුපාතයන් ඉහළ මට්ටමක පවත්වා ගැනීමත් ඔවුන්ට විශාල ලෙස බලපාපු කාරණයක්. හැබැයි අනික් පැත්තෙන් පොණී අනුපාතයේ මේ මට්ටමකට ගිහිල්ලා මුදල් ප්‍රතිපත්තිය නිසියාකාරයට ක්‍රියාත්මක නොකරා නම් ඒ උද්දමනය අපිට පාලනය කරගන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. ඒ හින්දා උද්දමනයේ 70%කට ගිහිල්ලා නැවත 125%කට ආවේ මේ පොලි අනුපාතයන් පාලනය කිරීම තුළ. ඒ හින්දා අපි මේ තැනට අරගෙන එද්දී ඉල්ලුම යම් ආකාරයට සංකෝචනයකට ලක් කරා. මොකද එහෙම නොකළ තිබිච්ච කාල පරිච්ඡේදය තුළ තමයි අසාමාන්‍ය විදිහට අපි දැක්කේ මේ ආකාරයෙන් මිල ගණන් වැඩිවීම. එහින්ද ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයට පොලි අනුපාතයන් පල්ලැහැටේම බලපායි. ඒ වගේම ඉදිරියේදී ජනාධිපතිතුමා නැවත පැමිණීමෙන් පස්සේ අපි බලාපොරොත්තු වෙනවා මුදල් අමාත්‍යාංශයේ හැටියට එතුමා උපදෙස් ලබා දීලා තියෙනවා. එතු මහ බැංකුවත් අපේ අනිකුත් වාණිජ බැංකුවත් එක්ක සාකච්ඡා කරලා දැනට විශේෂයෙන්ම ව්‍යාපාර කටයුතු කරන කණ්ඩායම් වලට අපි දන්නවා ඔවුන්ගේ ගොඩක් දේපලාද ඔවුන්ට විසඳා ගැනීම निराකරණය කර ගැනීමට බැරි අවස්ථා ඇති වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මොකද ඒක තනිව අමාත්‍යාංශයක් හැටියට රජයකට තීන්දුව ගන්න බෑ. මොකද අපි ගන්න හැම තීන්දුවක්ම අනික් පැත්තෙන් අපේ රටේ මූල්‍ය පද්ධතියට බැඳිලා තියෙනවා. බැංකු පද්ධතියේ ස්ථාවරත්වයත් එක්ක තියෙනවා. ඉතින් ඒකට කිසිම අවදානමක් ඇති වෙන්න ආකාරයට අපි ලබා ගන්නෙ නැහැ. ඉතින් පොලි අනුපාතයන් පල්ලැහැටේමත් ඊළඟට ආනයන සීමා ලිහිල්වීමත් මේ රටේ දේශීය ආර්ථික යාන්ත්‍රණය ක්‍රියාත්මක වීම විශේෂම කෘෂිකර්මාන්තය. දැන් මම නියෝජනය කරන්නේ කෘෂිකාර්මික ප්‍රදේශය. පොහොර ප්‍රතිපත්තිය කන්න දෙකක් ක්‍රියාත්මක වෙච්ච පොහොර ප්‍රතිපත්තිය වෙනස් කරලා නැවත ඔවුන්ට තමන්ගේ වගා කටයුතු කරන්න ගොවියට අවශ්‍ය යෙදවුම් ලබා දීම සහ රජය තවදුරටත් මැදිහත් වීමක් කරා වීමිල ස්ථාවරව පවත්වාගෙන යනවා. ඒකෙන් අපි බලාපොරොත්තු වුණේ ඔය කියන දේශීය ආර්ථිකයට අවශ්‍ය උත්තේජනය ලබා දෙන. ඒක එක පැත්තකින් අපි 128,000ක් දිලිඳු සහ දුප්පත් කණ්ඩායම් වලට මාස දෙකක් කිලෝ 10 ගානේ සහල් ලබා දුන්නා. අනිත් පැත්තෙන් අපේ බලාපොරොත්තුව වුණේ වීමිල ස්ථාවරව පවත්වාගෙන යාම සහ කුඩා මෝල් හිමියන් ආරක්ෂා කර ගැනීම. ඉතින් ඒ වගේ අපි රජයක් හැටියට යම් යම් වැඩ කටයුතු අරගෙන තියෙනවා. මම හිතනවා ඉදිරියේදී අපිට පුළුවන් වෙයි තවත් ස්ථාවර තීන්දුව අරගන්න. හැබැයි අපිට ක්‍රමානුකූලව මේ අඩියට ගමන් කරන්න වෙනවා. අපිට මේ යම් තැනක ස්ථාවර වීමක් පෙනුනහම සියලුම තීන්දුව නැවත අපසු හරවලා ඉදිරියට ගෙනියන්න බෑ. අපි එහෙම ගියොත් එහෙම අපි අර මේ අපි යම් ස්ථාවරත්වයක් ගත්ත වේගයට වඩා වැඩි වේගකින් කඩාවැටීමකට ලක් වෙනවා. ඒකයි මම කිව්වේ මේ සාමාන්‍ය ස්ථාවරත්වයක් තියෙන පූර්ණ ස්ථාවරත්වයකට අපි ආර්ථිකය ඇවිල්ලා නැහැ. ඉතින්ද ඒ වෙනුවෙන් ගමන් කිරීම ඉතාම වැදගත් වෙනවා. අපි මේ යන වැඩපිළිවෙල මේ වර්ෂයේ අවසාන වෙනකන් ක්‍රියාත්මක කරාම මීට වඩා හොඳ ප්‍රතිඵල ආර්ථිකය තුළ දැනේවි. තව පුංචි කාරණයක් දැන් රාජ්‍ය ආයතන ගැන කතා කරන්න කැමතියි. දැන් අපි අද දවසේ අහන්න දකින්න ලැබෙනවා රාජ්‍ය ඉංජිනේරුන් සංස්ථාවේ පඩිගවා ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඉඩමක් පවා ඔවුන් විකුණන්න දාලා තියෙනවා මේ වැටුප් ගෙවන්න. දැන් මොකක්ද එතුමා මේ රාජ්‍ය ආයතන වලට වෙන්නේ? දැන් ටෙලිකොම් එක මේ වගේ ආයතන සම්බන්ධයෙන් මොකක්ද ඉස්සරහට වෙන්නේ කියලා කිව්වොත්? නෑ, රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ යටතේ විශේෂ ඒකකයක් පිහිටවලා තියෙනවා. ඔවුන් රාජ්‍ය යාන්ත්‍රණය රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ඒ ප්‍රතිව්‍යුහගතකරණයට අවශ්‍ය වාර්තාව ලබා දීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතියකුත් ලබාගෙන තියෙනවා.
අද මේ වෙනකොට කියන අපේ රාජ්‍ය ආයතන රාජ්‍ය ව්‍යාපාර තියෙනවා 400කට වඩා වැඩි ප්‍රමාණයක්. ඒකේ ප්‍රධාන වශයෙන් ආයතන කිහිපයක් තමයි අපි මේ කතා කරන ආර්ථික පසුබෑමකට ලක් වෙලා තියෙන්නේ. ඒ වගේම ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරයක් හැටියට බැලුවොත් අපි 2021 අවුරුද්ද දිහා බැලුවොත් මේ රටේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහ අනිකුත් ගණදෙනුකරුවන්ට විශේෂයෙන්ම රාජ්‍ය බැංකු විසින් ලබා දෙන්න තියෙන මුදල් වලින් කියන්නේ තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න ලබා දෙන මූල්‍ය සහනය ලබා දෙන්න සහයෝගය ලබා දෙන්න තියෙන මුදල් වලින් රුපියල් ට්‍රිලියන 1.45ක ප්‍රමාණයක මූල්‍ය පහසුකම් ටික ලබා දෙලා තියෙන රාජ්‍ය ව්‍යාපාර ට්‍රිලියන. එතකොට මේ තුල සාමාන්‍ය අයට මේ මුදල් ලබා ගැනීමේ හැකියාවක් තිබුණා නේ. ඒවට සමහර වෙලාවට අපි බාණ්ඩාගාර ඒ කියන්නේ මේ මේ ට්‍රෙෂරි ගැරන්ටිස් පවා ලබා දීම සිදු කරලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය අපි වෙනස් කරගත යුතුයි. ඉදිරියට මේ විදිහට ගමන් කරන්න බෑ. ඉතින් අපි ප්‍රධාන ආයතන කීපයක් සම්බන්ධයෙන් මේ වෙනකොට ඔවුන්ගේ ආයතන පවත්වාගෙන යන්න අවශ්‍ය පිරිවැය මත පදනම් වෙච්ච මිල සූත්‍රය තුල විශේෂයෙන්ම CPC එකටත් ඊළඟට විදුලල මණ්ඩලයටත් ඒ අවශ්‍ය මූල්‍ය තත්ත්වය වෙනස් කරගන්න උන්ගේ ශේෂපත්‍රය වෙනස් කිරීම සඳහා අවශ්‍ය දායකත්වය ලබා දීලා තියෙනවා. ඉතින් මේ සියල්ල තුළින් අපි අවසානයේ බලාපොරොත්තු වෙන්නේ කඩා නොවැටෙන ශක්තිමත් ආර්ථිකයක් බිහි කරගන්න. මේ ආර්ථික ක්‍රියාවලිය නිසියාකාරව සිදුවෙද්දී සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට පවා උන්ගේ ආර්ථික කටයුතු කරගන්න පුළුවන් පසුබිමක් නිර්මාණය වෙනවා. අද ඒක නිර්මාණය වෙමින් පවතිනවා. හැබැයි අපි පැවති ආර්ථික අර්බුදය දිහා බලද්දී සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මේ තරම් ඇයි මේ වේගෙ මදි කියලා. හැබැයි මේක සිදු වෙමින් පවතිනවා. දැනෙමින් තියෙනවාද? එමෙතුමා මේ ඔබතුමා සඳහන් කරා විදේශ මුදල් 3.2කින් වැඩි වෙලා තියෙනවා කියලා. ඒ අපි දන්නේ කාරණයක් හැටියට නම් විදේශ මුදල් ණය ගෙවන්න නැති නිසා තමයි මේක තාම වැඩි වෙලා තියෙන හේතුව හැටියට දකින්න. නමුත් දැන් විදේශ මුදල් වැඩි කරගන්න රජේ වැඩපිළිවෙල මොකද්ද? ඇත්තට හොඳ ප්‍රශ්නයක්. මේක ඔබතුමාගේ ප්‍රශ්නේ ඒ ආකාරයෙන්ම මම පිළිගන්න සූදානම් නැහැ. ඒකට හේතුව අද ඔබ භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළට ගිහාම ඔබට බලන්න පුළුවන් විදේශ ආයෝජන හැටියට බිල්පත් වලට කොතෙක් විදේශීය ව්‍යවහාර ලැබෙනවද කියලා. අපිට ඉල්ලුම වැඩිවීමක් තියෙනවා. ඒ වගේම මේ කාල පරිච්ඡේදයේ මේ මෑත මාසික කාලය තුළ බැලුවොත් එහෙම රටට එන ආයෝජකයන් පැති දෙකකින් වෙන්න පුළුවන්. එක කණ්ඩායමක් රටේ ආයෝජනය කිරීමට අනික් අය මේ කියන ට්‍රෙෂරි බිල්ස් ට්‍රෙෂරි බොන්ඩ්ස් වල ආයෝජනය කරන්න එන කණ්ඩායම්. ඒ අයගේ විශ්වාසයක් තියෙනවා මේ රටේ ආර්ථිකය සහ රට යන වැඩපිළිවෙල තුල ආර්ථිකය ශක්තිමත් වෙනවා කියන කාරණේ එකක්. ඊළඟට දෙවෙනි කාරණය අපි අපනයන වැඩි කර ගැනීම වැදගත් වෙනවා. ඒක අපිට තනිව කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි. ගෝලීය වශයෙන් නැති වෙන තත්ත්වෙනොත් අපිට කිසියම් ආකාරයක බලපෑමක් ඇති වෙලා තියෙනවා. ඊළඟට අපිට ලෝක බැංකුව විසින් ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව ලබා දෙන මූල්‍ය සහයෝගයන් අපිට වැදගත් වෙලා තියෙනවා මේ වෙළඳපොලේ ස්ථාවරත්වය ගොඩනගන්න. ඊළඟට අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ආයෝජනයට සහ ව්‍යාපාර කටයුතු කරන්න සුදුසු වාතාවරණයක් රට තුළ නිර්මාණය කරන්න. මොකද එහෙම නිර්මාණය නොකරොත් අපිට රටක් හැටියට ණය අරගෙනම ඉදිරියට ගමන් කරන්න බෑ. ඔබතුමාගේ ওই ප්‍රශ්නෙදිම එකග වෙනවා. අපිට ණය දිගටම ණය අරගෙන ඉදිරියට යන්න බෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් අපිට මේ తాවකා ඒ කියන්නේ යම් කෙටි කාලීනව අවුරුදු 4ක කාලයක් සඳහා ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට තමයි මේ සහයෝගය ලබා දෙන්නේ. එතකොට එතනින් එහාට අපි කොහොමද යන්නේ? එහෙනම් අපි ණය ගෙවීම තීන්දුව ඒ කියන්නේ තීන්දුවකට අපි අවසාන තීන්දුවකට එන්නේ අපිට ගෙවන්නත් පුළුවන් අපේ ණය හිමියනොත් පිළිගන්න ක්‍රමවේදයට එකඟුණාම තමයි. එතකොට මේ සියල්ල ඔය කියන කාරණාව තුළ ගැබ් වෙලා තියෙනවා. එහෙනම් එක කාරණයක් දිහා බලලා ආනයන විවෘත කිරීම තුළ පමණක්ම දිහා බලලා ණය නොගෙවනවා කියන කාරණාව මතම පදනම් වෙලා ඒ ගැන විතරක් කල්පනා කළා මං හිතන්නේ ආර්ථිකය ගැන විශ්ලේෂණයක් කිරීම සාධාරණ නැහැ. ඔක තමයි ගොඩක් අය පාර්ලිමේන්තුවේත් දේශපාලන වේදිකාවෙත් කතා කරන කාරණේ. වෙලා අව ප්‍රමාණ වෙනවා මෑතකදීත් අපි දැක්කා. ඔබතුමල්ලා කියනවා
ළඟදී ඉදිරියට ආනයන සීමා ඉවත් කරනවා කියලා. එතකොට එක පැත්තකින් අපලයන් සඳහා තියෙන ඉල්ලුමත් අඩු වෙලා තියෙනවා. එතකොට මොකද්ද රජයේ වැඩපිළිවෙලක් තියෙනවද ඇත්තටම රුපියල් ස්ථාවර කරගෙන යන්න මේ මේ තියෙන තත්ත්වෙත් එක්ක ඉදිරියට තව වෙනස් වීම වෙයි නේද? මෙහෙමයි. මේ ආනයන සීමා ලිහිල් කිරීමම විදේශ විනිමය අනුපාතය මත පීඩනයක් ඒ අවස්ථාවේ එල්ල වුණේ නැහැ. අපි ක්‍රමානුකූලව තමයි ලිහිල් කිරීම සිදු කරන්නේ. මොකද අපිට අපේ ණය හිමියන්ගෙන් අපේ ණය ගෙවීමට සහනයක් ඉල්ලලා ඒ සියලු ආනයන නවත්වලා අපිට විවෘත වෙළඳපොළක් ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නැහැ. එහෙනම් අපි මේ මාසයේ අග වෙද්දී ජූනි මාසයේ අග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත මම එකයි වෙල කිව්වේ අපි කාලවකවානු සමග ආනයන සීමා ලිහිල් කිරීම සිදු කරන ආකාරය පිළිබඳව වාර්තා කරනවා. එතකොට අපි ප්‍රධාන වශයෙන් හේතු කරගන්න කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි මොකද්ද විදේශීය ඒ කියන්නේ සංචිත වලට ඇති වෙන බලපෑම. ඊළඟට මේ ආනයන සී මේ යම්කිසි භාණ්ඩයක ආනයන සීමාව ලිහිල් කරද්දී කොතෙක් දුරට ඒ ලිහිල් කිරීම ආර්ථිකයේ වර්ධනයට දායක වෙන්න පුළුවන්ද? මේ රටේ රැකියා අවස්ථාවන් වලට දායක වෙන්න පුළුවන්ද? ඊළඟට අපේ දේශීය කර්මාන්ත වලට ඇතිවන බලපෑම. මේ සියල්ල හොයලා බලලා තමයි අපි ආනයන සීමා ලිහිල් කිරීම සිදු කරන්නේ. ඊළඟට බොහෝ අය අද කතා කරන්නේ මේ අත්‍යවශ්‍ය සහ තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න අවශ්‍ය ආනයන සීමා ලිහිල් කිරීම ගැන නෙවෙයි. බොහෝ අය කතා කරන්නේ මේ වාහන සඳහා පනවල තියෙන සීමාව ලිහිල් කිරීම පිළිබඳව. ඒ සීමාව මේ වර්ෂය තුල අපිට ලිහිල් කිරීමේ හැකියාවක් නැහැ. අපි වාහන සීමාව ලිහිල් කරොත් අපිට රේගුවට ලැබෙන ආදායම වැඩි වෙයි. මම දැක්කා පසුගිය දවස්වල කමිටු වලත් පුවත්පත් වලත් විශාල වශයෙන් මේ ගැන සාකච්ඡා කරා. හැබැයි අපිට තීන්දුව කරන්න වෙනවා අපේ අත්‍යවශ්‍යම කාරණා මොනවාද කියන එක. එහෙනම් වාහන සීමා ආනයන සීමාව මේ වර්ෂය තුල ලිහිල් කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි ආර්ථිකය සම්පූර්ණම යථාවත් කරලා සාමාන්‍ය තත්ත්වයට ගෙනල්ලා අපේ විදේශ සංචිත ශක්තිමත් වුණාම තමයි ඒ තැනට අපිට ලබා යන්න පුළුවන්. හැබැයි අපි මේ වාහන සම්බන්ධයෙන් පවා මේ අපි ලිහිල් කිරීමට බලාපොරොත්තු වෙන වැඩසටහන මේ මාසේ අග වෙද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග හුවමාරු කර ගැනීමට සූදානමින් ඉන්නවා. ඇමතුමා මේ දැන් වාහන සම්බන්ධයෙන් ඔබතුමා කතා කරද්දී මේ දැන් ඉස්සරහට ඔබතුමාට බලාපොරොත්තු තියන්න කියන්න පුළුවන් අපේ රටේ ජනතාව මොකද දැන් අවුරුදු ගාණක් අවුරුදු දෙකක් තුනක් බලාගෙන ඉන්න මිනිස්සු වාහන ගන්න බලාපොරොත්තු වෙයි. එතකොට ලබන වසරද ඔබතුමා කියන්නේ මේ වසරදී ඒක සිදු වෙන්නේ නැහැ කියලා. ලබන වසරදී ඒ තත්ත්වයට යන්න පුළුවන් කියලා ඔබතුමාට අපේක්ෂාවක් බලාපොරොත්තුවක් දෙන්න පුළුවන්ද? ඒක එක. දෙවෙනි එක තමයි වාහනවල ලංකාවේ මේ වාහන එකලස් කිරීමේ ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරලා තියෙනවා. ඒ තත්ත්වය සහ ඒක මුදල අමාත්‍යාංශයත් එක්ක ඒකාබද්ධවද වෙන්නේ? ඒ වැඩපිළිවෙල කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? වාහන එකලස් කිරීමේ වැඩසටහන් වලට සහ ඊළඟට විදුලිත් අපි දැක්කා 3 wheelers ඊළඟට bicycle මේ motorcycles මේ විදුලිත් ඒවා නිෂ්පාදනය හා එකලස් කිරීමට විශේෂයෙන්ම යනවා. ඒ සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය අපි අමාත්‍යාංශයක් හැටියට රටක් හැටියට අපි ලබා දෙනවා. නමුත් අපි ජූනි මාසයේ අග වෙද්දී මේ මාසයේ අග වෙද්දී අපිට තීන්දුව කරන්න පුළුවන් වේවි මොන වගේ කාල රාමුවක් තුලද අපි දැනට තහනම් කරලා තියෙන එහෙම නැත්නම් කෙටි කාලීනව තහනම් කරලා තියෙන භාණ්ඩ HS කෝඩ් 930ට අදාළව ආනයන සීමා ලිහිල් වෙන ආකාරය පිළිබඳව. නමුත් අපි මේ වෙනකොට විශේෂයෙන්ම මේ අලුත් වාහන ගේන්න දෙන්නේ නැති හින්දා ඔවුන්ට අවශ්‍ය ස්පෙයා පාර්ට්ස් ගෙනෙන්න තිබ්බ බාධා තිබිච්ච සීමා ලිහිල් කිරීමක් සිදු කරලා තියෙනවා. එහෙනම් අපි සියලු දෙනා එක්ව රටක් හැටියට නැගිනීමට මේ මාස අවුරුද්දකට ආසන්න කාලය තුල කටයුතු කරපු ආකාරයටම ඉදිරි මාස 6ක කාලය කටයුතු කරාම අපි බලාපොරොත්තු වෙන ශක්තිමත් ආර්ථිකයක් වෙත පියමැනීම අපිට සිදු කරන්න පුළුවන්. මේ ආර්ථිකය සියලු දේ නිවැරදි වීමේ ආරම්භය පමණයි. තව අපිට දීර්ඝ ගමනක් යන්න තියෙනවා. ඉතින් ඒක අපි අමතක කරන්නේ නැතුව ඉතාම හොඳින් මේ සිදු කරපු කළමනාකාරීත්වය ඉදිරියට කළමනාකරණය කර ගැනීම වැදගත් වෙනවා. රජමතුමා මේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ සම්බන්ධයෙන් කතා කරපු නිසා මේ අර්බුදෙන් යම් තාක් දුරකට ගොඩ එන කාලවකවානු වෙනකන් විදේශීය ණය හිමියන්ගෙන් රජ අපේක්ෂා කරන සහන කාලය මොන වගේ කාල පරිච්ඡේදයක්ද? අපිට නිශ්චිත කාලය වකවානුවක් තාම ප්‍රකාශයට පත් කරන්න බෑ. මොකද ඔබ දන්නවා මැයි මාසේ 8 වෙනිදා තමයි අපේ සමසභාපතිත්වයේ දරන ජපානය ප්‍රංශය සහ ඉන්දියාව
සභාපතිත්වයෙන් යුත් කමිටුවේ ඇතර මේ කමිටුවක් රටක් හැටියට ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අපි ලැබපු ආශිර්වාදයක්. මොකද බොහෝ රටවල් ඔබ දකිනවා තවම ඒ වගේ පිළිගන්න පුළුවන් රාමුවකට ඇතුළත් වෙලා නැහැ. ඉතින් අපි ලංකාව වෙනුවෙන් ලංකාව විතරක් නෙවෙයි මේ ණය අර්බුදයෙන් තව අපේ වගේ ආර්ථිකයන් රාශියක් මේ වෙනකොට මුහුණ දෙමින් පවතිනවා. හැබැයි ලංකාවේ මම අර කියපු දක්වපු කැපවීම සහ උනන්දුව මේ අර්බුදයෙන් මිදෙන්න දක්වපු උනන්දුව සහ කැපවීම තුළ තමයි අපිට මේ සහයෝගය ලැබුණේ. ඒ වගේම අපේ තිබිච්ච විනිවිදභාවය සහ සෑම ණය හිමියෙකුටම සාධාරණ ක්‍රමවේදයක් කටයුතු කිරීම. අපි දිගටම කිව්වා අපි මේ සාධාරණ ක්‍රමවේදය තුළ කටයුතු කරනවා කියලා. එහෙනම් මේ සාකච්ඡා තාම අවසන් වෙලා නැහැ. තාම එක පැත්තකින් පැරිස් සමාජයේ ලේකම් කාර්යාලයේ අපේ ණය හිමියන් සමඟ සාකච්ඡා කරනවා. ඒ වගේම මට කියන්න ඕන කාරණේ තමයි කිසිදු රටක් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙලට සම්බන්ධ නොවනවා කියලා කියලත් එක එකනා එක එක දේවල් ගැන ප්‍රශ්න කරනනේ. මේ හැම රටක්ම ණය හිමියෝ හැටියට අපිත් එක්ක මේ වෙනකොටම සාකච්ඡා කිරීම ආරම්භ කරලා තොරතුරු හුවමාරු කර ගැනීම ආරම්භ කරලා තියෙනවා. ඉතින් අපේ ඉලක්කය තියෙන්නේ පළවෙනි සමාලෝචනයට එද්දී බලාපොරොත්තු වෙන ආකාරයට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල අවසන් කරලා ඉදිරි වැඩ කටයුතු වලට ගමන් කිරීම. ලොතරැයි පත්වල මිල සංශෝධනයක් සම්බන්ධයෙන් වාර්තා පළ වෙනවා එහෙම එකක් තියෙනවද? මම ඒකට සූදානම් වෙලා හිටියේ නැහැ. නැමතුමා දැන් ඔබතුමාලා කඩිනමෙන් ඉෂ්ට කරනවා කියන පොරොන්දු කීයක් තියලා තිබෙන IMF වල දැන් ඒවෙන් සමහර දේවල් සිද්ධ වෙලා නැහැ කියලා සමහර සමීක්ෂණ ආයතන කියලා තිබ්බ එක තමයි මහා බැංකුව පනත මෙතෙක් සංශෝධනය කරලා නැහැ කියන එක. අනිත් එක ඔට්ටුවැල්ලි මහා සූදු බද්දට දාලා බදු අනුපාත ඉහළ දාලා නැහැ කියන එක. මේකට පොදුමට කියන්න තියෙන්නේ නෑ. ඇත්තටම මමත් දැක්කා වාර්තා කිහිපයක් පළ වෙනවා. ඒ කියන්නේ මේ ජාත්‍යන්තර මූල්‍ය ආරමුදලේ වැඩසටහනට කරුණු රාශියක් ඇතුළත් වෙනවා. ඒ කියන්නේ මේ අපි කතා කරපු එකග වෙච්ච මේ වැඩසටහන තුල කරුණු රාශියක් අන්තර්ගතයක් තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් ඉටු කළ යුතු පූර්ව කොන්දේසි අපි ඉටු කළා තියෙනවා. අපි මහා බැංකු පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් උනේ මීට මාසයකටත් කලින් වකවාන. හැබැයි ඒ සම්බන්ධයෙන් මෙරටේ ඕනෑම පුරවැසියෙකුට තියෙන අයිතිය තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය ඒ හා සම්බන්ධ යෝජන වෙනස්කම් කළේ ඔවුන්ගේ තීන්දුවක් ලබා දීලා තියෙනවා. එතකොට ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුරූපීව ඒ වෙනස්කම් සිදු කරලා කැබිනට් මණ්ඩලය අනුමැතිය අරගෙන අපිට පුළුවන් වෙනවා පාර්ලිමේන්තුවට අරගෙන එන්න. ජනාධිපතිතුමා ලංකාවට පැමිණි වහාම අපිට පුළුවන් වෙයි එතුමත් එක්ක ඒ දින වකවානු කතා කරලා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ට ඒ සම්බන්ධයෙන් දැනුම් දීලා පාර්ලිමේන්තුවේදී ඒ හවුස් කමිටි එක තීන්දුව කළා දිනයක් ගන්න. ඉතින් ඒක ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට අනික් පැත්තෙන් අපි අනිකුත් කියපු ප්‍රධාන කාරණා බොහොමයක් අපි ඉටු කළා තියෙනවා. තව ඉටු කළ යුතු කාරණාත් තියෙනවා. නමුත් මං හිතන්නේ අපි දැන් මාසයකට කලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලංකාව සම්බන්ධයෙන් කටයුතු කරන සියලු නිලධාරීන් ලංකාවට ආවා. ඔවුන් අපි ලබලා තියෙන ප්‍රගතිය, අපිට තියෙන අභියෝග, ඊළඟට අපි තවදුරටත් අවධානය යොමු කර යුතු කාරණා පිළිබඳව සාකච්ඡා කරා. ඊළඟට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂකතුමා ලංකාවට ආවා. ඔහුත් මේ ප්‍රගතිය ආයෝජනවලට තියෙන අවස්ථා, ඒ වගේම කොතෙක් දුරට ශ්‍රී ලංකාව මේ සාමාන්‍යකරණයට යථාවත් වීම පත්කිරීමේ වැඩපිළිවෙල අරගෙන යනවාද කියන කාරණාව පිළිබඳවත් සාකච්ඡා කරා. අපි ඒ වගේම සැප්තැම්බර් මාසේ බලාපොරොත්තු වෙන අපේ පළවෙනි රිවියු එකට මුහුණ දෙන්න. එතකොට එතනදී පෙන්නුම් කරපු කාරණාත් අපි අවධානයට යොමු කළා. මේ වෙනකොට ඉදිරියට අරගෙන යනවා. එහිඳ මං විශේෂයෙන්ම කියන්න ඕන තත්ත්වය තමයි අපි යම් එකගතාවයන් වලට ආවා. ඒකගතාවයන් IMF එක IMF එක කියලා හැමෝම කිව්වට ඇත්තට ඒකගතාවයන් තියෙන අපේ නයිමි රටවල් එක්ක. ඔවුන් ලබා දීපු මූල්‍ය සහතිකය තමයි අපිට පුළුවන් වුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට යන්න. ඒ ෆයිනෑන්සිං අෂුවරන්සස් අපට ලබා නොදුන්නා නම් අපි අදටත් මේ ආර්ථිකයේ සාමාන්‍ය වීමක් පිළිබඳව සාකච්ඡා කරන්න අවස්ථාවක් අපිට ලැබෙන්නේ නැහැ. එහිඳ අපි ප්‍රගතිය ලබලා තියෙනවා. ඒ වගේම අපි ඒ පූර්ව කොන්දේසි ඉටු කිරීමේදී ඉදිරියෙන් ඉන්නවා. අපි අවධානය යොමු කළ යුතු කාරණා කිහිපයක්ත් තියෙනවා. ඒ වෙනුවෙනුත් අපි අවධානය යොමු කරනවා. ටෙලිකොම් ආයතනයේ පෞද්ගලීකරණය සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වුණා. විශේෂයෙන්ම අපි දැක්ක රොහාන් සමරජීව මහාචාර්යවරයාත් අනතුරුව කමිටුවල
පැවසු දේවල් පිළිබඳව ඔහු විවේචනාත්මක අදහස් පළ කරලා තිබුණා. මේ පිළිබඳව රජ ස්ථාවරයේ මොකද්ද මේ වෙද්දී? රජයට රජය ලබා ගන්න ප්‍රතිපත්තිමේ තීන්දුව සම කියන්නේ රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිවිහුගතකරණය කියන ඒ පුළුල් වැඩසටහනට අපි එකගතාවයක් පළ කරලා තියෙනවා. හැබැයි ප්‍රතිවිහුගත කරන ආකාරය පිළිබඳව මෙතෙක් අවසාන තීන්දුවකට ඇවිල්ලා නැහැ. ඒ පිළිබඳව ඒ වෙනුවෙන් පත් කරපු ඒකකය වඩා සුදුසු ප්‍රතිවිහුගතකරණය මොකක්ද කියන කාරණාව පිළිබඳව සාකච්ඡා කරමින් පවතින. අතර මේ කමිටුවේදී වාර්තාව තුළ සඳහන් වුණේ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන්. ඇත්තටම කිසිම රජයක් අපි විශ්වාස කරන්නේ නැහැ රට තුළ ජාතික ආරක්ෂාවට හානි වෙන තීන්දුවක් ගන්න සූදානම් කියලා. අපේ රජයත් කිසිම අවස්ථාවක ජාතික ආරක්ෂාවට හානියක් සිදුවන ආකාරයේ තීන්දුවක් ගන්නේ නැහැ. ඒ වගේම තමයි අපේ විනිවිදභාවය අපි ඉහළම මට්ටමක ආරක්ෂා කරනවා. මේ ප්‍රතිවෝගතකරණය සම්බන්ධයෙන් ගන්න තීන්දුව අපි කැබිනට් මණ්ඩලය දැනුවත් කළා, පාර්ලිමේන්තුව දැනුවත් කළා. රහසිගතව ගන්න තීන්දුව නෙමෙයි මේවා. දැන් ඔබ දකින්න ඇති මෑත කාලේනේ අපි ප්‍රතිවෝගතකරණයේ එක කොටසක් හැටියට සමහර ආයතන මේ ඒකාබද්ධ කිරීමක් සිදු කරා. ඉතින් මේ වගේ රටට රටේ මහජනතාවගේ බදු මුදල් තවදුරටත් රාජ්‍ය ව්‍යාපාරවලට යොමු කිරීම වෙනුවට ඔවුන්ගේ මූලික තත්ත්වය පවත්වාගෙන යාම සහ ඉදිරියේදී ඇතිවන වෙනස්කම් වලට මුහුණ දෙන්න පුළුවන් ආයෝජන කරන්න පුළුවන් තත්ත්වයට අරගෙන ඉන්න තමයි අපේ බලාපොරොත්තුව. ඒ වගේම මූලික වශයෙන් රජයේ ප්‍රතිපත්තිය තමයි රජය ව්‍යාපාර කටයුතු වල නියැලෙන්නේ නැහැ කියන කාරණේ. ඒ කියන්නේ අපේ රටේ බොහෝ අපි ගත්තොත් එහෙම හැම ව්‍යාපාර ශේෂ්ඨකම රජයේ ඉන්නවා. එතකොට රජයේ තවදුරටත් ව්‍යාපාර කරලා මේ වගේ මූල්‍ය පීඩනයක් ලබා ගන්නවද? එහෙම නැත්තම් අපි ව්‍යාපාර කිරීමට සුදුසු පෞද්ගලික අංශය විසින් මෙහෙවන ආර්ථිකයක් වෙත ගමන් කරනවද? අපි අපේ තීන්දුව තමයි අපි පෞද්ගලික අංශය විසින් ගමන් ආර්ථිකය මෙහෙවන. නමුත් එහි රෙගියුලේටරි ඔතොරිටි එක නීති රාමුව සකස් කරන පුද්ගලයා බවට පත් වෙන්නේ රජය. එමතුම දැන් මේ අවුරුද්දේ ඡන්දයක් නැද්ද? පළාත් පාලන හා පළාත් සභා එහෙම තියන්න තියෙනවා. මොකක්ද අදහස දැන්? අපිට අපි ඇත්තට මේ මාධ්‍ය සාකච්ඡාව අපි දැනුම් දෙන විෂයපතයට අදාළව අපි තමයි අපි පවත්වාගෙන යන්නේ. ඒ වගේම අපේ කාලයත් සීමා වෙලා තියෙන නිසා අපිට මාධ්‍ය සාකච්ඡාව මෙතනින් අවසන් කරන්න සිද්ධ වෙනවා. අපි හෙටත් හම් වෙනවා. ඒ නිසා හෙටත් ප්‍රශ්න අහන්න පුළුවන්. හෙට මනුෂ්‍යනායක ආරාමතුමා සහභාගී වෙන මාධ්‍ය සාකච්ඡාව සඳහා. ඒ වගේම ඔබ වෙනුවෙන් සකස් කළ කුඩා තේපැස් සංග්‍රහයක් තියෙනවා. ඒකට සහභාගී වෙලා අනලෙස ඔබෙන් සිදුවන ඉල්ලීමක් කරනවා.